පුතේ තියෙන ගෙදර? අපේ ගෙදර අතන තියෙන්නේ. අතනනේ. හරි. දැන් අද දවසෙත් අපි ටීවී දකුණු මාධ්‍යයතනෙ විදියට තවත් උතුම් සත්කාරක වැඩසටහනකට තමයි යන්නේ. අපි බලමු ඉතාමත්ම මේ කිලෝමීටර් අපි 90කට වැඩි දුර ප්‍රමාණයක් ගත කරමින් තමයි මේ ගම්මානයට අද දවසේ අපි එන්නේ. අපි බලමුකෝ මොකද්ද කතාව කියලා. මොකද වෙලා තියෙන්නේ? මහත්තයෝ ඉන්නේ දෙන්නක් විත්‍යා කරලා. විත්‍යා කරලා. හන්ද මන්තියත් එක්ක ඇදවිලා තියෙන්නේ. කොන්දත් එක්ක. කොයි පැත්තද තාතා? ආ. මේක ඇදිලා තියෙන්නේ. ඔව්. අහහ. දැන් රස්සාවක් කරනවා තාතා. මන්න බෑ. ඉතින් අය පොඩ පොඩ ඉතින් පොඩි පොඩි ඉරවලට යනවා. දෙක වෙනකොට එනවා. එනවා. වැඩ කරන්න බෑ. ලොකු වැඩ කරන්න බෑ. අහහ. ඔව්. කොයි කාලෙදිද ඔක උනේ? දැන් අවුරුද්ද දෙකක් විතර වගේ. වෙනවා. ඔව්. අවුරුද්ද. දැන් දරුවෝ කී දෙනෙක් ඉන්න? 5 දෙනෙක් ඉන්න. 5 දෙනෙක් ඉන්න. 5 දෙනෙක් ඉන්න. දැන් යාලා කොහොමද රණතු කරන්නේ? 5 දෙනෙක් ඉන්න මේ දුවා තමයි දැන් අනික් කට්ටිය නම් ඉතින් නැයිමිලා ඉන්නේ අර කෙනෙක් ලොකු පුතා පොඩි කෙනා උඩා. මේ ඉස්කෝලේ යන ළමයි කී දෙනෙක්? ඉන්න මේ පොඩි දුවා තමයි ඉන්නේ. ආ උසස් පෙළ ලියාගෙන ඉන්නේ. ඔව්. උසස් පෙළ ලියන්න ඕන. දැන් ඔය මේ ලියලා තියෙන්නේ සාමාන්‍ය පෙළ. හා. හරි හරි. ඉතින් අද දවසෙත් අපි අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරරත්න මැතිණියක් අපේ විශේෂම ඇගේ දියණියත් එකතු වෙලා තමයි අද දවසේ අපි මේ පාසල් උපකරණ ලබා දීම සිදු කරන්නේ. විශේෂයෙන් මේ දරුවට බෑග් එකක්, සපත්තු දෙකක්, මේස් දෙකක් ඇතුළු ද්‍රව්‍ය තමයි අද දවසේ ලැබුණේ. හා. අතර මේ වගේ දේවල් තාත්තට ලැබී තියෙනවද? නෑ, මිට ඉස්සර නෑ. නෑ නෑ. හා හා හා. ඔය ඉතින් ඇත්තටම උන්ගේ දායකත්වය නොතිබුණා නම් ඇත්තටම මේ වගේ උපකාරයක් අපිට කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. රමණී වීරරත්න මැතිණිය තැගේ දියණියගේ පුණ්‍යවන්ත සිතුවිලි නිසා තමයි අපි කිව්වට පස්සේ අපිට මේ දායකත්වය ලබා දුන්නේ. ඉතින් හොඳයි තාත්තේ ඈ. හොඳයි. බොහොම පිං මහත්තයා, බොහොම පිං. බොහොම ඉතුරු. එහෙනම් බොහොම ඉතුරු. ඇයි ස්තුතියි කියන්නේ? ඉතින් මහත්තයා මේ අපි මේ වගේ උපත් කෙනෙකුට මේ වගේ ආදරයක් දෙන එක බොහොම පිං. ඔව්. ඇත්තරම දුප්පත්ද? ඈ. තේකුලි වැඩ තමයි. කුලි වැඩ නෝ ඉතින් කරන්නේ මත්ත ඉතින්. කුලි වැඩ කරන්නේ. හා 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 හා. හරි. හොඳයි තාත්තේ එහෙනම් ආ. හොඳයි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.